ආයුබෝවන් සියලු දෙනාටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ගෙදර තියෙන ටිප් ස්විච් එක එහෙම නැත්නම් RCD එක වැඩ කරන්නේ කොහොමද කියලා. RCD එක කියන්නේ residual current device. මේකේ function එක වෙන්නේ කරන්ට් එක ලීක් වුණ අවස්ථාවකදී විදුලි පරිපථයේ විසන්ධි කරලා අපිට ආරක්ෂාව ලබා දෙන එක. හොඳයි. අපි එහෙනම් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම RCD එකකින් ගලවගත්ත ඇතුලේ කොටස් ටික. ඔයාලට තේරුම් ගැනීමට පහසු වෙන්න ඇතුලේ තියෙන කොටස් ටික මම හඳුන්වලා දෙන්නම්. මුලින්ම තියෙනවා කරන්ට් ටර්මිනල් දෙක. ඊට පස්සේ ලයිව් හා නියුට්‍රල් කොයිල් දෙක තියෙනවා. ටේප් එක ගැලවුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සෙන්සින් කොයිල් එක. ඊළඟට ට්‍රිපින් රෙසිස්ටර් එක තියෙනවා. අවසාන වශයෙන් අපිට මේක ට්‍රිප් කරන්න ගන්න ට්‍රිපින් මෙකනිසම් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ කොටස් ටික හඳුනා ගන්න මම ඔයාලට නම් කරන ලද රූප සටහනක් අරගෙන ආවා. හොඳයි. අපි එහෙනම් බලමු ට්‍රිපින් ෆන්ක්ෂන් එක වෙන්නේ කොහොමද කියලා. ඒකට මම 3D animation එකක් අරන් ආවා. මුලින්ම මේ RCD එක 230 වෝල්ට් ඊතාවයේ සමග ධාරාව live coil එක හරහා ගිහිල්ලා load එක හරහා එහෙම නැත්නම් උපකරණය හරහා ගොස් neutral coil එක හරහා පිටව යනවා. අපි ඊළඟට බලමු වෝල්ට් එකක් උණ අවස්ථාවකදී RCD එක මගින් ඒක හඳුනාගෙන පරිපථය විසන්ධි කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු ඇම්පියර් 5ක ධාරාවක් live coil එක හරහා ගමන් කරනවා කියලා. යම් ස්ථානයකින් කරන්ට් එක ලීක් වෙලා ඇම්පියර් 1ක ධාරාවක් එර්ත් වෙනවා. එතකොට ආපහු ගමන් කරන්න ඇම්පියර් 4යි. ඉතින් නියුට්‍රල් coil එකට එන්නේ ඇම්පියර් 4යි. එතකොට මේ coil දෙකේ ධාරා වෙනස නිසා ඇතිවන චුම්බක ස්‍රාව වෙනස් වීම මත කෝර් එක ඉතා කුඩා ධාරාවක් හට ගන්නවා. මෙම ධාරාව සෙන්සින් කොයිල් එකෙන් හඳුනාගෙන ට්‍රිප් මෙකනිසම් එකට සිග්නල් එකක් එවනවා පරිපථය විසන්ධි කරන්න කියලා. අපි දැන් ඊළඟට බලමු RCD එකේ ට්‍රිප් බටන් එකේ ෆන්ක්ෂන් එක කොහොමද වෙන්නේ කියලා. ඒ සඳහාත් මම animation එකක් අරගෙන ආවා. උදාහරණයක් විදිහට අපි ගමු ඇම්පියර් 5ක ධාරාවක් මේ පරිපථය හරහා ගමන් කරනවා කියලා. ඒ අවස්ථාවේදී ට්‍රිප් බටන් එක ප්‍රෙස් කරාම බටන් එක හරහා පරිපථය සම්පූර්ණ වෙලා ඒ හරහා ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට ලයිව් කොයිල් එක හරහා ගමන් කරන ධාරාව අඩු වෙනවා. නමුත් නියුට්‍රල් කොයිල් එකට සම්පූර්ණ ධාරාවම එනවනේ. නැවත කොයිල් දෙක අතර ධාරා වෙනසක් හට ගන්නවා. ඉතින් මේ ධාරා වෙනස මෙකනිසම් එක මගින් හඳුනාගෙන ඒක ක්‍රියාත්මක වෙලා පරිපථය විසන්ධි කරනවා. හොඳයි. අපි එහෙනම් අද ට්‍රිප් එකේ ෆන්ක්ෂන් එක ඉගෙන ගත්තා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. නැවත මෙවැනි අධ්‍යාපනික වීඩියෝකින් හමු වෙමු.